හොඳයි. අපි දැන් මේ පාඩමේ කතා කරමින් ඉන්නේ පරිසර දූෂණයේ ඍජු බලපෑම් ටික. හරිද? අපි ඒව වෙනම අරගෙන සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ යටතේ කලින් සතිය අපි කතා කරා මෙන්න මේක. මොනවාද? ගෝලීය උණුසුම වැඩිවීම, හරිතාගාර ආචරණයේ වැඩිවීම කියන එක හින්දා ගෝලීය උණුසුම වැඩි වෙනවා. ඒක හින්දා සිද්ධ වෙන වක්‍ර බලපෑමුත් කතා කරා. හරිද? මේක වුණහම පරිසරයේ උණුසුම් වෙලා කාන්තාරකරණය වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සෞඛ්‍ය උපද්‍රව ඇති වෙන්න පුළුවන්, ජෛව විවිධත්වය අඩු වෙන්න පුළුවන්. මීට අමතරව තව අපි මේක හින්දා වෙන්න පුළුවන් තව දේවල් ටිකක් කතා කරා. ඒක ඉවරයි ගිය සතියේ. දැන් අද කතා කරනවා මම ප්‍රධාන වශයෙන් අම්ලවැසි ඇතිවීම, ඕසෝන් ස්තරය හායනය, ප්‍රභා රසායනික දූමිකාව, ජෛවීය එක්රැස්වීම. පුළුවන් වුණොත් මේ දෙකත් ඉවර කරනවා. හරිද? මෙන්න මේ කොටස් ටික තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. ගොඩක් අමාරු නෑ. මං හිතනවා ඔක්කොම ටික අද ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. හරි? හා, පටන් ගමු. අම්ලවැසි ඇතිවීම. දැන් මෙහෙම දෙයක් තියෙනවා, අම්ලවැසි. ඒ කියන්නේ අම්ල ගතියක් සහිත වැස්සක් වැටෙනවා. දැන් ඔයාලා හිතන්න අම්ලවැස්සක් කියලා කිව්වහම මොන වගේ අම්ලද වැටෙන්න ඕනේ, මොන වගේ අම්ලයක්ද? සාමාන්‍යයෙන් දෙහි ඇඹුල් ටිකක් ඇඟේ ගෑවුනා කියලා අපිව පිච්චෙනවද? දෙහි ඇඹුල් ටිකක් විනාකිරි ටිකක් අතේ ගෑවුනා කියලා අපිව පිලිස්සෙනවද? ශාකයකට වැටුණා කියලා මුකුත් හානියක් වෙනවද? නෑ. ඒව සාමාන්‍යයෙන් අපි දුබල අම්ල විදිහට ගන්න. හරිද? ගොඩක් වෙලාවට දුර්වල දුබල අම්ල නෙමේ ප්‍රබල අම්ල මේ විදිහට බලපෑමක් ඇති වුණොත් තමයි, වැස්සට දිය වුණොත් තමයි අම්ලවැසි ඇති වෙන්නේ. ඔයාලා අඳුරන ප්‍රබල අම්ල වර්ග තුන මොනවද ළමයි? ඔයාලා අඳුරන ප්‍රබල අම්ල තුන තමයි HCl අඳුරනවා, H2SO4 සල්ෆියුරික් අම්ලය කියන එක අඳුරනවා, HNO3 නයිට්‍රික් අඳුරනවා. අම්ල බෂ්ම පාඩමේ කියා දුන්නේ ඔය තුන් දෙනා ගැන තමයි. මතකද? එහෙනම් මේ තුන් දෙනාව කවුරු හරි වගේ ප්‍රබල අම්ලයක් ජලයට දිය වුණොත් වැස්ස වැටෙනකොට කොහොම තියෙයිද? මේවායින් චුට්ටක් දිය වෙච්ච වතුර ඇඟට වැටුණොත්, මේවා පසට වැටුණොත්, ශාකවලට වැටුණොත් ලොකු හානි සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම මෙයාව නෙමෙයි අපි සලකන්නේ, මෙන්න මේ දෙන්නව. හරිද? සල්ෆියුරික් සහ නයිට්‍රික් කියන අම්ල වර්ග දෙක. හොඳයි, අපි ඒක මුලින්ම බලාගෙන යමු. මෙහෙමයි, වායු ගෝලයේ වායු වර්ග ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් පහළ වායු ගෝලයේ තියෙන එක ප්‍රධාන වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ් නේද? එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයේ දිය වුණහම ආම්ලික වෙනවා. හරිද? ජලයේ දිය වුණහම එයා හැදෙන්නේ ජලයේ දියවීමෙන් මොනවද හැදෙන්නේ, මොන ආම්ලයද? කාබොනික් අම්ලය. හරි, ජලයේ දියවීමෙන් සෑදෙන කාබොනික් අම්ලය දුබල ආම්ලිකයි. හරි, දුබල ආම්ලිකයි කියලා කියන්නේ දැන් ඔයාලා දන්නවා අර මේක මතක් කරගන්න, අම්ල බෂ්ම එකේ pH අගේ තියෙන්නේ 7 ගාවට 6, ඊට පස්සේ 5, 4, 3. දැන් මේ පැත්තට යන්න යන්න තමයි වැඩි වෙන්නේ. මතකද? සාමාන්‍යයෙන් 4 ගාවට වගේ එනකම් 5 6 කියන්නේ 7ට ආසන්න අග යන්නේ pH වල. එහෙම මතකයි නේද? එතකොට මේ හරිය තියෙන්නේ මොනවද? දුබල ආම්ල. මෙයාව ජලයේ දිය වුණහම, කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණහම pH අගය 5.6ක් විතර. හරි? වේ. හරි? එම නිසා එය අම්ල වැසි ලෙස සුණෝසලකයි. එම නිසා එය අම්ල වැසි ලෙස නොසලකයි. ඒ ටික චුට්ටක් එතන ලියාගන්න. සමහර විට විභාගෙට අහන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා ආම්ලික වෙන්නේ නැත්ති ඇයි? නැත්තම් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණහම ඒක අම්ල වැස්සක් ලෙස සලකන්නේ නැත්තේ ඇයි කියලා අහන්න පුළුවන්. හරිද? ඒ හින්දා කොයි එකටත් හොඳයි ඒ ටික ලියලා තියෙන එක. මොකද්ද උනේ? හරි, මේ ටික ක්ලියර් වුණාද? හරි, මං හිතනවා ඔයාලා ලියා ගන්න ඇති කියලා. එකම දේ CO2 ජලයේ දිය වුණහම
එක ආම්ලික වෙන්නේ නැහැ කියලා. හරි. මම කිව්වා දැන් එහෙනම් ආම්ලික වෙන්න පුළුවන් දේවල් මොනවද? මෙන්න මේ දෙක. SO2 සහ NO2. හරි. සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ්. දැන් අර මුලදිම පාඩම කියා දෙනකොට මතකද සල්ෆර් ඩයොක්සයිඩ් පිට උනේ මොනවයින්ද? සල්ෆා අඩංගු ඒවා දහනය කරාම තමයි සල්ෆර් ඩයොක්සයිඩ් පිට උනේ. ස්වභාවිකව ගිනි කඳු විදාරණයේදී සල්ෆර් ඩයොක්සයිඩ් පිට වුණා. මතකද ඒක? ඊළඟට වල්කනයිස් කරපු රබර් දහනය කරනකොට මේවා පිට වුණා. තව ගල් අඟුරු වලත් සල්ෆා තිබුණා. මතකද? එහෙනම් ඔය තුන ඔයාලා දන්නවා. බලන්න උඩහට ගිහිල්ලා SO2 උදාහරණ ක්‍රම මොනවද කියලා අපි සාකච්ඡා කරලා තියෙන්නේ. NO2 උදාහරණ ක්‍රම මොනවද? එකයි මේ කෘතිම ක්‍රම වලට එකයි කියා දුන්නේ. විදුලි කොටනකොට NO2 තියෙනවා තමයි. NO2 හැදෙනවා තමයි වායුගෝලයේ. ස්වභාවික වෙන්නේක මිනිස් ක්‍රියාකාරකම් වල මොකද්ද කිව්වේ? මතකයිද? වාහනවල අභ්‍යන්තර ඉන්ධන දහනයේදී NO2 පිට වෙනවා කියලා. ආපහු ගිහින් බලන්න නෝට් එක පෙරලලා. එහෙනම් මෙන්න මේ වායු දෙක හේතු වෙනවා මොනව හදන්නද? SO2 වලින් හැදෙනවා ළමයි සල්ෆියුරික්. NO2 වලින් හැදෙනවා නයිට්‍රික්. හරි. එහෙනම් ඒකේ සමීකරණ ඔයාලගේ පොතේ නම් දීලා නැහැ. නමුත් මම මෙතන දෙන්න. හරිද? මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි සමීකරණය සල්ෆර් ඩයොක්සයිඩ්. එයා වායුගෝලයේ තියෙනකොට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා මුලින්ම. හරිද? ප්‍රතික්‍රියා කරලා ඉස්සරළම හැදෙන්නේ සල්ෆියුරික් නෙමෙයි ළමයි. සල්ෆියුරස් H2SO3. හරිද? මෙයාගේ නම සල්ෆියුරස්. ලියාගන්න එක. සල්ෆියුරස්. හරි. මුලින්ම හැදෙන්නේ සල්ෆියුරස් අම්ලය. දැන් ඒ හැදිච්ච දැන් මේක ඉතින් එක පළවෙනි පියවර මේක දෙවෙනි එක මේ කොහොම ඉදිගගහවෙන් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ චුට්ට වෙලාවකින් මෙයා නැවතත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. H2SO3 න වායුගෝලයේම ඔක්සිජන් වායුවක් තියෙනවනේ. ඒ දෙන්න ප්‍රතික්‍රියා කරලා ඔන්න හදනවා. මම මේක රතු පෑනෙන් ලියන්නම් පේන්න ඕනේ. හින්දා කවුද? මෙන්න සල්ෆියුරික් අම්ලය. ලියලා උඩින් හරි පල්ලෙහැයින් හරි ලියාගන්න සල්ෆියුරික් කියලා. හරි. ඔන්න ඒක තමයි එහෙනම් පළවෙනි අම්ලය. සල්ෆියුරික් අම්ලය. දැන් දෙවනි වර්ගය නයිට්‍රික්. NO2 වායුව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා HNO3. ඒක කවුද? නයිට්‍රික් අම්ලය. හරි, නයිට්‍රික් අම්ලය. එහෙනම් මෙන්න වායුන් දෙක මේ දෙන්නගේ බලපෑමෙන් තමයි අම්ල වැසි ඇති වෙන්නේ. ඔයාලා හිතන විදිහට මෙතන ඕගොල්ලන් ලියන්න ඕනේ වායු දෙක. හොඳේ, ඒක මම ඔයාලට කලින්ම කිව්වනේ. මතකනේ කලින් දවසෙත් කරේ කොහොමද ආම්ලික වායු වර්ග විදිහට SO2 කියලා ලිව්වා නිකුත් වෙන ක්‍රම. ඔයාලා දන්නව මොනවද මම කිව්වේ? ගල් අඟුරු දහනය මගින්, වල්කනයිස් රබර් දහනයෙන්. ඕන්න ස්වභාවික ක්‍රමයකට ගිනි කඳු විදාරණයත් ලියන්න පුළුවන්. ඊළඟට NO2 වලට මොකද්ද හේතු වෙන්නේ? වාහනවල අභ්‍යන්තර ඉන්ධන දහනයෙන්. ඒ ටික ලියන්න. හොඳේ, ඒක ඔයාලා දන්නවා. කලින් අපි වගුව පුරවලා තියෙන්නේ. දැන් ඔයාලා හිතන විදිහට ලංකාවේ අම්ල වැසි ඇති වෙන්න පුළුවන්ද? ගොඩාක් වෙලාවට නැහැ. ඇයි? සාමාන්‍යයෙන් ලංකාවේ වල්කනයිස් රබර් මහා ගොඩක් නැහැනේ දහනය කරන්න තරම්. ගල් අඟුරුත් එච්චර පාවිච්චි කරන්නේ නැහැ. ওই නොරොච්චෝලේ ගල් අඟුරු තියෙනවා. ඒ අරුණහම මහා පරිමාණයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මහා පරිමාණයෙන් පාවිච්චි කරන මහ විශාල කර්මාන්ත තියෙන රටවල් තියෙනවා. ඒ රටවල් වල ඉහළ වායුගෝලයේ කියන්නේ හිතන්නකො දැන් මේ නගරයට අදාළව දැන් හිතන්න අපි ඉන්න හරියේ මේ හරියේ තිබුණා කියලා හැම කර්මාන්තයක් වායුගෝලයේ ගොඩ තියෙනවා නම් සල්ෆර් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් අපි දන්නේ නැහැ. වහිනකොට මේවා දිය වෙලා එළියට බහැපු ගම අම්ල වැසි වැටෙන්න පුළුවන් නේද? එහෙනම් මේක වළක්වන්න බැරි දෙයක්. හැබැයි
මේක ගෝලීයව බලපාන ප්‍රමාණය ටිකක් අඩුයි. දැන් හිතන්න ඇමරිකාවේ මේවා තිබුණා කියලා ලංකාව දිහාට එනකම් මේ වායුන් වායුගෝලයේ හරහා ගොඩක් දුරට එන්නේ නැහැ. ඒ ප්‍රදේශයට තමයි ඒකෙන් බලපෑම ඇති වෙන්නේ. එකක් චුට්ටක් ඔළුවේ තියාගන්න, ගෝලීය පාරිසරික ගැටලුවක් ඒ වුණාට මුළු ලෝකෙටම ලොකු විශාල ප්‍රදේශයකට එක සැරේ බලපාන්නේ නැහැ. හරි, හොඳයි, මේ ටික ලියාගත්තනේ. දැන් මොනවද ඇති වෙන්න පුළුවන් බලපෑම්? නිකම්ම නිකං හා ඇසිඩ් වැටුනහම පිච්චෙනවා, එහෙම විතරක් කියලා ඇඟ බේරගන්න එපා. මේ බලන්න, අම්ල වැසි ඇතිවීමෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් හඳුන්වලා දීලා ටිකක් විද්‍යාත්මක විදිහට උත්තර දෙන්න පුරුදු වෙන්න. හරිද? අම්ල වැසි වලින් ඇතිවෙන අහිතකර බලපෑම් බලමු එකින් එක. වනාන්තර හා භෝග විනාශය. හරිද? එතකොට මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ දැන් කැලෑවල් විනාශ වෙන්නේ කොහොමද ළමයි? අම්ල වැස්සක් වැටුනහම ශාක පත්‍ර පිලිස්සීමෙන්. ඒ හින්දා මෙතන ඉස්සරහින් අපි ඒක ලියමු, ශාක පත්‍ර පිලිස්සීමෙන් කියලා. හිතන්න මේ පළාතේ කර්මාන්ත ශාලාවක් තියෙන හින්දා SO2 මුදා හැරෙනවා විශාල වශයෙන්. මේ පළාතෙම ගොවියෝ ටිකකුත් ඉන්නවා, එළවලු ඒව මේව වගා කරගෙන. ඉතින් අර කර්මාන්ත ශාලාවෙන් පිට වෙන දුමාරයේ වායුගෝලයේ තියෙනවා පහුවෙන්දට වහිනකොට අර ටික ඔක්කොම දිය වෙලා වගාවල් වලට වැටෙන්නේ අම්ල සහිත අම්ල දිය වූ ජලය. වගාවල් වල ඔක්කොම පත්‍ර ටික පිලිස්සිලා යයි. ඊළඟට ජලජ ජීවීන් විනාශ වීම. ඒක සිද්ධ වෙන්නේ ජලයට ජලය ආම්ලික වීමෙන්. ගොඩක් විට ඔයාලා දන්නව ඇති ජලයේ ඉන්න ජීවීන් හරි සංවේදී ජලයේ තියෙන ආම්ලික භාෂ්මික බවට. එතකොට ඔය අම්ල වැසි වැටිලා ජලය ආම්ලික වුණාම එයාලා ක්ෂණිකව මිය යන්න උනත් පුළුවනි. හරි, ඊළඟට පසේ ආම්ලික බව ඉහළ යෑම. එතකොටත් වගාවල් වලට හානි වෙනවා. ඕනනම් ඒකත් ලියන්න පුළුවන්. හරිද? පසට අම්ල එකතු වුණාම. ඊළඟට පසේ ඇති බැර ලෝහ දියවි ජලාශවලට එකතු වීම. ඒකත් හිතා ගන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් දැන් හිතන්න මෙහෙම පස් තියෙනවා, පස් වලට සම්බන්ධ වෙච්ච බැර ලෝහ තියෙනවා. දැන් මේවට අම්ල දැම්මහම මොකද වෙන්නේ? මේ ලෝහ අම්ලවල හොඳින් දිය වෙනවා. දිය වෙලා ඒවත් එක්ක ජලයට මිශ්‍ර වෙලා පස හරහා ඒක ජලයත් එක්ක දිය වෙලා එක්ක භූගත ජලයට එකතු වෙනවා, නැත්නම් ජලාශ වලට ගහගෙන යනවා. හරිද? එහෙනම් මෙන්න මේ බැර ලෝහ දියවි ජලාශ වලට එකතු වීම ප්‍රබල ගැටලුවක්. තව මොනවද මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානි? ඒවත් ලියමු බලන්න. ප්‍රධාන වශයෙන් ඒක තමයි. දැන් එළියේ තියෙන අම්ලත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ මොනවද? ලෝහ. හරිද? ලෝහවලින් තැනූ මොනවද තියෙන්නේ? අපේ රටේ නම් ඉතින් ලෝහවලින් ප්‍රතිමා හදලා නැහැ. හැබැයි පිට රටවල් වල තියෙනවා. ඒ හින්දා අපි ලියමුකෝ ප්‍රතිමා කියලා. ප්‍රතිමා. තව මොනවද? පාලම්. තව මොනවද? අම්ල වැටුනහම විකාදනය වෙන්න පුළුවන් ඉක්මනට ගොඩනැගිලි. ඊට අමතරව වලට හානිවීම. දැන් හිතන්න මෙන්න මේවා මොනවද? හුණුගල් සහ පාෂාණ. හුණුගල් පාෂාණ වලින් තැනු නිර්මාණ විනාශ වීම නැත්තම් විකාදනය වීම. අහලා තියෙනවනේ ඒ දෝය මොනවද තියෙන්නේ ඉන්දියාවේ? ටාජ් මහල්, ඊට පස්සේ තව ඒ වගේ හුණුගල් වලින් තියෙන ඔය ප්‍රතිමාරව මේවා තියෙන්නේ. එතකොට ඒවට අම්ල නිරන්තරයෙන් වැටුනොත් එහෙම ඒවත් දිය වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕවා තමයි. මීට අමතරව දැන් මිනිස්සු නම් ඉතින් වැස්සට තෙමි තෙමි ඉන්නේ නැහැනේ. නමුත් හමට වැටුනොත් හම පිලිස්සෙන්නත් පුළුවන්. හරිද? හොඳයි. දැන් අපිට මේක ටිකක් හිතා ගන්න අමාරුයි. අපි හැම එකක් එච්චර අහලා නැති නිසා. නමුත් පිටරටවල මේක තියෙනවා. හරි, ප්‍රබලව තියෙන ගැටලුවක්. හරි, ඔන්න එහෙනම් අම්ල වැසි ටික ගැටලුවක් නැහැ. දැන් ඔන්න තව තියෙනවා ගැටලුවක්, ඕසෝන් ස්තරය හායනය. මේක නම් ටිකක් විතර දරුණුවට බලපානවා. ඇයි? මෙහෙම හිතන්න, පෘථිවි ගෝලයේ අපි අඳිමු බලන්න මෙන්න මෙහෙම එකක්. මේ තියෙන පෘථිවි ගෝලය නම්,
හරිද? එතකොට පෘථිවි ගෝලයේ වටේට ආවරණයක් විදිහට තියෙනවා මොකද්ද? ඕසෝන් ස්තරය. හරිද? පහළ වායු ගෝලයේ නෙමෙයි ටිකක් ඉහළ වායු ගෝලයට යනකොට මේ වටේට ආවරණයක් තියෙනවා. දැන් ඔයාලා හිතන්නේ ඕසෝන් ස්තරය සිදුරු වෙනවා කියලා කියනවා නේද? එතකොට සිදුරු වෙනවා කියන එකේ අදහස නිකම් බිත්තර කට්ටක් වගේ මේක පුපුරනවා කියන එකද? ඔයාලා හිතන්නේ ඕසෝන් ස්තරය කියන්නේ මේ වගේ කටුවක් වගේ හයියට තියෙන එකක්ද ළමයි? නැහැ. හරිද? පෘථිවි ගෝලයේ වටේට මේක පෘථිවි ගෝලය නම් හරිද? පෘථිවි ගෝලයේ වටේට ඕසෝන් කියලා කියන්නේ මෙන්න මෙහෙම වායුන් වර්ගයක් O3. හරිද? O3. ඔක්සිජන් පරමාණු තුනක්. ඔක්සිජන් පරමාණු තුනක් එකිනෙකට සම්බන්ධ වෙලා හැදිච්ච වායු අණුවක්. එතකොට මේ හැම තැනකම තියෙන්නේ ඕසෝන් අණු. මේ තියෙන කලාපේ මම මේ දැන් තිත් වලින් ඔයාලට තියලා පෙන්නන්නේ. ඒ කලාපයේ ඕසෝන් අණු බහුලව තියෙනවා. හරිද? එහෙනම් පෘථිවි ගෝලයේ වටේටම මේ ඕසෝන් ස්තරය තියෙනවා. දැන් මොකද වෙන්නේ? අපි හැම වෙලේම ඔය කට වචනෙට කියනවා ඕසෝන් වියන හායනය. හායනය, සිදුරුවීම, දියවීම ඔය ඔක්කොම කියනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඔයාලා හිතන විදිහට මේක සම්පූර්ණයෙන්ම මෙතනින් ඔන්න මේ හරියෙන් ලොකු හිලක් හැදුනා. දැන් ඔන්න ඕසෝන් වියනේ උඩ ටික හිල් වෙලා. එහෙමද අදහස? දැන් මේ ටික නැතුව ගිහින්ද? ඕකද අදහස? නෑ. ඇත්තටම එහෙම නැතුව ගිහින් සිදුරු වෙලා කියන එක නෙමෙයි අදහස. හේතුව තමයි මේ හරියේ මේ තැම්මණු වලට නිල් පාටින් තිත් තිබ්බේ. අන්න ඒ හරිය චුට්ටක් ඒ ඕසෝන් අණු අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? අනිත් හරියට සාපේක්ෂව මම දැන් මේ උඩ හරියේ තියෙන මේ හරියෙන් මම ඔන්න ඒ හරිය දැන් නිල් පාට නෑ. වැඩිපුර තියෙන මොනවද? සුදු පාට කලාප. ඒ කියන්නේ ඕසෝන් අඩුයි. මොකක්ද ඕසෝන් අඩු වුණා කියලා සිද්ධ වෙන ගැටලුව? ඉන්න ගැටලුවත් පෙන්වන්නම්. හරි. මෙන්න එනවා පාර ජම්බූල කිරණ. UV කිරණ. UV කිරණ. මොනවද UV කිරණ කියලා කියන්නේ? අහිතකර පාර ජම්බූල කිරණ සූර්යාගේ ඉඳන් පෘථුවියට එන්නේ. මෙයාලා දැන් එන්න හදනවා හැම පැත්තෙම එනවා. හරිද? මෙහෙන් එන්න එනකොට ඕසෝන් අණු වලින් ඒවා හරවා යවනවා. මෙහෙන් එන්න ආවත් ඕසෝන් අණු වලින් ඒවා හරවා යවනවා. මෙහෙන් එන්න ආවත් හරවල යවනවා. කාවද මේ හරවල ආපහු යවන්නේ? පරාවර්තනය කරලා ආපහු වහකට යවන්නේ කවුරු මගින්ද? ඕසෝන් අණු මගින්. ඇයි? ඒ හැම තැනකම ඕසෝන් ඉන්න හින්දා ප්‍රබලව ඉන්නවා. දැන් මේ හරියේ තිබිච්ච ඕසෝන් ටිකට මොකද උනේ? මේ හරියේ ඕසෝන් හිටියා. ඒගොල්ලන් දැන් විනාශ වෙලා. හරිද? මං ඔන්න මේ හරියේ තියෙන O3 ටික මකලා මකලා දානවා. දැන් ඒ හරියේ ඕසෝන් නෑ. ඒ හරියේ කවුද ඉන්නේ? සාමාන්‍ය වාතය. දැන් මේ හරියේ ඕසෝන් නැති කලාප තියෙන හින්දා අර එන්න යන සූර්යාගේ ඉඳන් එන්න යන කට්ටිය එනවා මෙහාට. එහෙනම් එයාලව හරවල යවන්නේ මේ සිදුරු වෙච්ච හැම තැනකින්ම දැන් හෝගාලා ඇතුළට එනවා කවුද? UV කිරණ. ඔන්න සිද්ධ වෙන හානිය. හරිද? අහිතකර පාර ජම්බූල කිරණ මෙතෙක්කල් පලවා හැරියේ ඕසෝන් අණු මගින්. දැන් ඕසෝන් වියනේ සිදුරක් ඇති වෙච්ච හින්දා එයාලා පලවා හරින්නේ නැහැ. කෙලින්ම පෘථුවිය වෙත ළඟා වෙනවා. තේරුණාද? ඔන්න ඕසෝන් වියන හායනයේ ගැටලුව. පැහැදිලි වෙච්ච අය අත උස්සන්න. පැහැදිලි වෙච්ච අය අත උස්සන්න. හා. හරි. හොඳයි. දැන් කොහොමද විනාශ වෙන්නේ? මෙන්න බලාගන්න. මෙන්න මේ දෙන්න තමයි ප්‍රධාන විනාශකාරී දෙන්න. CFC ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන වායුවයි නයිට්‍රික් ඔක්සයිඩ් NO කියන වායුවයි කොහොමද විනාශ කරන්නේ? ඔයාලගේ පොතේ මේක දීලා නැහැ. නමුත් මට ඒක පැහැදිලි කරන්න ඕනේ හින්දා මම මේක ලියලා පෙන්නනවා. පටන් ගමු. හොඳට බලාගන්න, සිද්ධ වෙන දේ අහගෙන ඉන්න. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන්නේ කාබන් වලට ෆ්ලෝරීන් වගේම
ක්ලෝරීනුත් එකක්. මේ පේනවද කාබන් වල තුනක් ෆ්ලෝරීන් සම්බන්ධ වෙලා එකක් ක්ලෝරීන්. හරිද? මෙහෙම සම්බන්ධ වෙච්ච අණුවක් තමයි CFC අණුව කියලා කියන්නේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. දැන් මෙයා සූර්යාලෝකය වැටුණාම හරිද? මේ අණුව ඉහළ වායුගෝලයට ඇතුල් වුණාට පස්සේ එයා UV කිරණ හමුවේ. හමුවේදී බිඳ වැටේ. කොහොමද බිඳ වැටෙන්නේ? මෙන්න මෙහෙම. ඉතින් හොඳයිනේ. නේද? හානි වෙනවා නම් බිඳ වැටුණාම අපිට මොකෝ? හැබැයි ගැටලුව තියෙන්නේ බිඳ වැටුණාට පස්සේ ඕන් නැති එකෙක් හැදෙනවා. හරිද? මේ බලන්න. F3 එහෙම්මම හිටින්න මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු කරලා දැන් මේ බන්ධනේ දෙපැත්තට කැඩෙනවා. මම මේ රෝස පාටින් ඉරක් කැන්නේ. ඒ බන්ධනේ එතනින් කැඩුනට පස්සේ ළමයි මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු කරලා මෙන්න මෙයා හැදෙනවා. එයා තමයි නරකයා. කවුද? මෙයාට කියනවා අපි ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය. හරි, මුක්ත ඛණ්ඩය. CFC අණුවෙන් හදනවා ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයක්. CFC අණුව බිඳවටලා මෙන්න මෙයාව හදනවා. දැන් මේ චූටි පරමාණුවට ඇත්තටම මෙයා මුක්ත ඛණ්ඩයක්, නිදහස් වූ අණුවක කොටසක්. හරිද? මෙයා ගිහිල්ලා ඇටැක් කරනවා අපේ අර ඕසෝන් අණුවලට. අන්න ඒක තමයි මෙයාගේ තියෙන නරකකම. මේ ඉන්නේ ඕසෝන් අණු. මේ බලන්න. මේ ඉන්නවා ඕසෝන් අණු. එයාලා පාඩුවේ හිටියනේ ඕසෝන් ස්තරයට වෙලා. මෙයා ගිහිල්ලා ඒගොල්ලන්ට ඇටැක් කරනවා. කවුද? ඔය හැදිච්ච ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය. මෙයා ගිහිල්ලා මම මෙතන කහ පාටින් අඳින්නම් මෙයාට පහර දෙනවා. අනිත් පැත්තට ඇඳනනම් ලේසි වගේද? පාට ගොඩක් තිබුණාමත් ඔයාලගේ හැට කරදරයි නේද? හරි. ඔන්න හැදිච්ච ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය. මේ ඉන්නේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය. ඊළඟට මේ තියෙන්නේ ඕසෝන් අණුව. ඊළඟට මේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය ගිහිල්ලා මෙයාට පහර දෙනවා. පහර දීලා ඊළඟට සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? හැදෙනවා බිඳ වැටුණාට පස්සේ CLO ධන O2. හරිද? මෙතන ඕන්නම් ලියන්න පුළුවන් ඕගොල්ලන්ට මොකක් කියලාද? මුක්ත ඛණ්ඩය මගින් ඕසෝන් අණු බිඳ දමයි. හරි, ඔන්න බිඳ දාලා. දැන් හරි, එහෙනම් බිඳ දැම්මා නම් එයාලා පාඩුවේ ඉන්න ඕනේ නේද? එතකොට කොහොමද පාඩුවේ ඉන්නේ නැතුව? එහෙනම් දැන් ගැටලුවක් නැහැනේ. මෙතනින් පස්සේ හැදුනෙත් නරක දෙයක් නෙමෙයි. මොනවද? ඔක්සිජන් හැදුනේ. හරිද? එහෙනම් ගැටලුවක් නැහැ කියලා ඉන්න තිබුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැදිච්ච මෙයා පාඩුවේ ඉන්නේ නැහැ. එයා ආපහු බිඳ වැටෙනවා ළමයි. ඒක තමයි නරකම දේ. මෙන්න එයාට සිද්ධ වෙන දේ ආපහු CLO නැවතත් ඔක්සිජන් පරමාණු එක්ක. හරි, ඔක්සිජන් පරමාණුක ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා මේ හැම දෙයක්ම වායුගෝලයේ තියෙන කට්ටිය. ඔයාලා බලන්න එපා දැන් මෙයා කොහෙන්ද ආවේ කියලා. මේ හැදිච්ච CLO පරමාණුක ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා ආයෙත් ඔක්සිජන් O2 අණුවක් හදලා CL මුක්ත ඛණ්ඩය මුදා හරිනවා. දැන් මොකද උනේ? ඔයාලට පේනවනම් ළමයි මෙතනින් මේ හැදිච්ච එක්කෙනා නැවතත් යනවා ආයෙම ගිහිල්ලා ඕසෝන් එකට පහර දෙනවා. පේනවද ඔයාලට මේ මං කහපාටින් ඇඳපු ඊතල ටික නැවත 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 සිද්ධ වෙනවා කියලා? එක CFC අණුවයි ආවේ. මෙයා විතරනේ ආවේ. CFC එකයි ආවේ. ආපු එකෙන් හැදුනේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩ එකයි. මේ එකෙක් විතරයි හැදුනේ. දැන් ඒ හැදිච්ච එක චක්‍රීයව නැවත නැවත ඕසෝන් අණු විනාශ කරනවා. මේ හැදිච්ච මුක්ත ඛණ්ඩය ඕසෝන් වලට පහර දුන්නා. CLO සහ O2 හැදුවා. ඊට පස්සේ ටිකකින් ආයේ එක කැඩුනා. ආයෙත් CL මුක්ත ඛණ්ඩය ආයෙ නිදහස් වුණා. නැවත ගිහින් ආයෙත් ඕසෝන් වලට පහර දුන්නා. මොකද වෙන්නේ? ආයෙම ගිහිල්ලා මේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයට පුළුවන්ලු
ඕසෝන් අණු මිලියන ගාණක් විනාශ කරන්න. එහෙනම් මහ ගොඩක් වායු දූෂණය වෙන්න ඕනේ නැහැ. වායු අණු දෙක තුනක් ගියා නම් ඇති පලාතක තියෙන ඕසෝන් වියන හායනය කරන්න. ඒ නිසා තමයි දැන් මේ CFC කියන එක්කෙනාව සම්පූර්ණයෙන් භාවිතය තහනම් කරලා තියෙන්නේ. එහෙනම් අපි තවත් මේක ගැන කතා කරන එක තේරුමක් නෑ දැන් තහනම්නේ. හැබැයි අපේ රටවල් වල තාම තියෙනවා අවුරුදු 20-30 ගණන් පරණ ෆ්‍රිජ්. නැද්ද කියන්නේ? අපේ ගෙදරත් තියෙන ෆ්‍රිජ් එක මං හිතන්නේ අවුරුදු 30ක් විතර පරණයි. ඔයාලා ගෙවල් වලත් ඇති එහෙම. එතකොට ඒ කාලේ ෆ්‍රිජ් වල ශීත කාරක වායුව විදිහට දැම්මේ මේක. දැන් අපි ওই ෆ්‍රිජ් එක රිපයර් කරන්න යනකොට මොකද වෙන්නේ? ශීතකාරක වායුව එළියට આવොත් CFC වායු ගෝලයට යනවා. හරිද? එහෙනම් ඒ වගේම පරණ AC මැෂින් වල ඒ වගේ දේවල් වල CFC තියෙනවා. ඒකයි තාමත් අපි මේ පාරිසරික ගැටලුවට මුහුණ දෙන්නේ. තේරිච්ච අය අත උස්සන්. මේ ක්‍රියාවලිය පැහැදිලි වෙච්ච අය අත උස්සන්. හා හොඳයි. ගොඩක් දෙනෙකුට පැහැදිලි වෙලා. මේ විදිහටම දැන් අනිත් හැම එකටම අදාළව ඕනේ නැහැ. හරිද? මේ විදිහට මම මේ ටික එවන්නම්. ඔයාලා මේ ටික අපි දැන් ලියන්න වෙලාව වැය කරන්න ඕනේ නැහැ. එතකොට තව වෙලා යනවනේ. මේක ටියුට් එකේ ඇඳ ගන්න ඕනේ ළමයි ඕගොල්ලන්. මේ ටියුට් එකේ මේ ටික ලියා ගන්න. නමුත් ඉන්නකෝ. මෙතනට තව මොකක්ද ලියන්න ඕනේ? මං යටින් අන්තිමට ලියන්නම්. සෑදුණු ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය මගින් නැවත නැවතත් ඕසෝන් අණු බිඳ දමයි. මෙහෙමයි. ඔයාලා මේකේ ගොඩක් දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. මේ සමීකරණ කටපාඩම් කරන්න ඕනෙත් නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනේ හැදෙන ක්ලෝරීන් මුක්ත ඛණ්ඩය ගැන. ඊළඟට එයා කොහොමද මේක මේ සිද්ධ කරන්නේ, නිකන් එයා මොනවද ඉස්සල්ලාම් මොනවටද ඇටෑක් කරන්න යන්නේ, ඒ වගේ පොඩ්ඩක් නිකන් මේක තේරුම් ගත්තා නම් ඇති. හරිද? ඔන්න මම ඔක ගෲප් එකට දානවා දැන්. හරි, තුලිත සමීකරණ ලියන්න ඒව මතක තියාගන්න අවශ්‍ය නැහැ. හොඳේ. හරි, කොතනටද ලියාගන්නේ? මෙන්න මේ කොටුවට. මෙතනට ලියාගන්න ඒක. හරි, මෙන්න මෙතනට අර නෝට් එක දාගන්න, චූටියට පැහැදිලිව ලියාගන්න. ඕසෝන් ස්තරයට හානි කරන වායු වර්ග විදිහට ඕගොල්ලන්ගේ පොතේ තියෙන්නේ CFC වායුව. ඕන්නම් නම දන්නේ නැත්නම් ලියාගන්න ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් කියලා. ක්ලෝරෝ ෆ්ලෝරෝ නැත්නම් ෆ්ලුවරෝ ෆ්ලෝරෝ කාබන්. මම නිකන් කියවෙන විදිහට ලියන්නම්. මේක ෆ්ලෝරෝ නෙමෙයි ෆ්ලුවරෝ. ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන්. ඊළඟට මෙයා නයිට්‍රික් ඔක්සයිඩ්. හරි, එතකොට ඒකත් හරි. ඔයාලට මෙතන අර නෝට් එක ලියා ගන්නත් පුළුවන්. දැන් දැනගන්න ඕනේ මොනවද ඕසෝන් ස්තරය. මම මේකත් කිව්වනේ. අධිශක්ති පාර ජම්බූල කිරණ පෘථිවිය කරා ළඟා වීම වළක්වන ආරක්ෂක වියනක් ලෙසින් මේක ක්‍රියාත්මකයි කියලා. ඒකත් හරි. වායු වර්ග නිකුත් වෙන ක්‍රම ඕන්නම් ලියාගන්න. CFC මං හිතන්නේ අපි මේක ලිව්වා ළමයි. කලින් එකේ ලිව්වා. ෂුවර් නෑ වගේ නම් ලියාගන්න ශීතකරණ වායු සමීකරණ අලුත් වැඩියාවේදී වැඩියා කරන විට. හරි, ඕන්නම් මෙතනට ලියාගන්න ශීතකාරක වායුවක කියලා. හරිද? CFC කියන්නේ ශීතකාරක වායුවක්. සිසිලස මේවා කරන්න ලබා දෙන වායුවක්. ඊළඟට නයිට්‍රික් ඔක්සයිඩ් ගැන නම් මං හිතන්නේ දීලා නැහැ. ඒකත් අර අපි අර ගොඩටම දාමු මොනවද? වාහනවල අභ්‍යන්තර ඉන්ධන දහනය. ඒකම මෙතනින් ලියාගන්න. හරි, හොඳයි. දැන් ඕසෝන් වියන හානි වුණාම අපිට මොකද වෙන්නේ? UV කිරණ එනවා කිව්වනේ. ඇවිල්ලා යාලා මොකද කරන්නේ? දැන් UV කියලා කියන්නේ අධික තාප අධික ශක්තියක් තියෙන
කිරණ වර්ගයක්. එතකොට දැන් හිතන්නකෝ බිත්තරයක් තාච්චියට දැම්මහම බිත්තර සුදු මදයට මොකද වෙන්නේ? ඒක ඔම්ලට් වෙනවා නේද? නැත්තම් බුල්සයි වෙනවා. අර සුදු පාට වෙනවා. අර පාරදෘශ්‍ය ගතියයි ප්‍රෝටීන විකරණය වෙලා අර පාරදෘශ්‍ය ගතිය නැතුව ගිහින් බිත්තරේ සුදු පාට වෙනවනේ නේද? තාච්චියට දැම්මහම රත් කරනකොට. ආන් ඒ වගේ ඔයාලා හිතන්න මේ අධිශක්ති පාර ජම්බූල කිරණ ආවහම මේ ඇහි තියෙන පාරදෘශ්‍යභාවය නැතුව යනවා. මොකද්ද වෙන්නේ? ඇසේ සුද මතුවීම වෙන්න පුළුවන්. ඔන්න ඒක හින්දා තමයි දැන් කට්ටිය මොනවද පෝලරයිස් සන්ග්ලාසස් දාන්නේ. ඒක දැන් ෆැෂන් එකම නෙමෙයි. ගොඩක් වෙලාවට සීත රටවල්වල මිනිස්සු මේක අනිවාර්යෙන් කරන්නේ ඒ රටවල්වලට ගොඩක් ඕසෝන් ස්තරයේ බලපෑම තියෙන හින්දා. හරිද? හානි වෙලා හින්දා. යාලා දන්නව වායුගෝලයේ යූවී කිරණ තියෙනවා. ඒ හින්දා තමයි මේ මිනිස්සු සන්ග්ලාසස් දාන්නේ. ඇසේ සුද ඇතිවීම. ඒ වගේම තමයි එයාලා සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් ගන්නවා. අපි හිතන්නේ ෆැෂන් එකට කියලා. අපේ මිනිස්සු නම් ඒක ෆැෂන් එකටනේ කරන්නේ. හැබැයි සමේ පිළිකා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඕසෝන් වියන සිදුරු වෙලා නම් මොකද කරන්නේ? ඇඟ හරි පරිස්සම් කරන්න එපැයි මේවා. ඊළඟට තව මේක ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂණය අඩාල වීම. ඒක හින්දා භෝගවල ඵලදාව එහෙමත් අඩු වෙන්න පුළුවන්. හරිද? ප්‍රභා සංශාකවල මෙතන ලියා ගන්න ශාකවල ප්‍රභා සංශ්ලේෂණය අඩාල වීම. හරි, ඒ වගේ දේවල් කියන්න පුළුවන්. එහෙනම් මේවා චුට්ටක් මතක තියාගන්න. ඕසෝන් වියනට හානි වුණාම අපිට මොකද වෙන්නේ? හරි, මේවා වක්‍ර බලපෑම්. හොඳේ, ඍජු බලපෑම තමයි මේක. අධිශක්ති පාර ජම්බූල යූවී කිරණ මේක අහිතකර කියලා ලිව්වොත් කමක් නෑ. මෙතන අධිශක්ති අහිතකර කියලා උඩින් ලියා ගන්නකෝ. අහිතකර, ඒ වචනේ ඔළුවේ තියාගන්න. යූවී කිරණ හොඳ නෑ කියලා. නැත්තම් ඒකෙන් අර ඒ අදහස ගම්ම්‍ය වෙන්නේ නෑනේ. යූ අහිතකර යූවී කිරණ, පාර ජම්බුල කිරණ කියන එකෙන් අපි කතා කරන්නේ. හරි, ඊළඟට තියෙන්නේ ප්‍රභා රසායනික දූමිකාව. හරි, ෆෝටෝ කෙමිකල් ස්මොග් කියන එක. හරි, ඒක එච්චර අමාරු නැහැ.